ඇගම් ශ්‍රී ලංකා මාතලේට දෙස් විදෙස් රැකියා අවස්ථා මාර්තු 22 23 එඩ්වඩ් ක්‍රීඩාංගණයේදී. මේක ඕගොල්ලන්ට රජයෙන් හම්බෙන අවකාශයක් පෞද්ගලික අංශයට දුන්නොත් ඒක පෞද්ගලික අංශේ ලියාපදිංචි බලපත්‍රලාභීන් හරහා විතරයි වෙන අතරමැදියොන්ට අහුවෙන්න එපා. අපි අහුවෙන්න එපා කියලා කොච්චර කියන්නේ මේක නිසාමයි. හැබැයි ඉතින් ඒත් කට්ටිය අහුවෙනව නේද? මොනවා හරි දැල්ලක් තියෙනකොට අහුවෙනවනේ. දැන් මේ රස්සාවල් මෙච්චර දෙනකොට අද මම මාතලේට එනකොට ඊශ්‍රායලයේ ඉඳලා රස්සාවල් මල්ල කරගහගෙන ඊශ්‍රායලයට එනකොට ගිය සතියේ පොළොන්නරුවේ ඉවර වෙනකොට මාතරදි කියනවා කණ්ඩායමක් පොල්ලෝ කෙල්ලෝ බස් වලින් ඇදලා ලංකාව වටෙන්ම ඇදලා මාතරදි කියනවා අන්න මනුෂ්‍ය පොළොන්නරුවේ ගිහිල්ලා රස්සාවල් බෙදනවා ලබන සතියේ ගිහිල්ලා මාතලේ ගිහිල්ලා රස්සාවල් බෙදනවා මේ කරන්න හදන්නේ රටේ ඉන්න කොල්ලෝ ටික රට පිටවන් රට පටවන්න පිටරටවල් වලට ගිහිල්ලා කඹරවන්න ඒ රටවල් වලට ගිහිල්ලා පැය ගණන් අපේ ශ්‍රමය විකුණන්න හදන්නේ මෙහෙම බනින්න පටන් අරගෙන ඇයි මේ මාතර රතු රැලියක කියන්නේ මෙහෙම කයිවාරු ගහන කට්ටිය කයිවාරුව විතරයි හැබැයි දුවේ පුතේ ඕගොල්ලන්ට මේ රස්සාවල් දෙන්න දෝනි නැත්තම් එපාද පිටරට රස්සාවල් ඕනිද එපාද යවන්න දෙපාද පිටරටවල් වලට අපේ තරුණ තරුණියෝ අත උස්සලා කියන්නේ යවන්න දෙපාද තරුණ තරුණියෝ යවන්නද අත උස්සමු අත උස්සන යවන්න ඕනි නම් පිටරටවල් වලට අපේ තරුණ තරුණියෝ යවන එකට ඔබ එකඟද එකඟයි නම් අත උස්සන්න එකඟයි හරි බහුතරය කියන්නේ යවන්න ඒ අවස්ථාව ලබා දෙන්න හැබැයි අර මාතර ගියපු හයිවාරු කාර්යෝ කොටිය මාරුණාට කැලේ මාරුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ වගේ තාරුණ්‍ය හදන්නේ වලටම එක්කන් යන්න මොනවා හරි තරුණයෝ 60000ක් මරපු කට්ටිය ආයි පාරක් මේ රට යවලා තරුණයෝගේ ජීවිත ගොඩ දානවා වෙනුවට හදන්නේ නෑ ප්‍රශ්නම හදලා තියන්න දැන් මම මේ කියාගෙන ආවේ වෙන කතාවක් අතරමගින් මේක මතක් වුණා ඊයේ රෑත් මෙතනට ආව කට්ටිය කොහොමද මේ ගාල්ලෙන් ඇවිල්ලා මනුෂ්‍ය මෙහි රස්සාවල් බෙදන්නේ කියලා මෙහි සංගීත සම්දර්ශන තියන්නේ කියලා ඊයේ මෙතන මේ විශාල සංගීත සම්දර්ශනය පෙරෙන්න සෙනග හිටියා ඉවර වෙනකොට රෑ ආව කණ්ඩායම ඇවිල්ලා තර්ජනය කරා මෙතනට ගාල්ලෙන් මනුෂ්‍ය ඇවිල්ලා කොහොමද මෙහි සංගීත සම්දර්ශන කරන්නේ ගාල්ලෙන් මනුෂ්‍ය ඇවිල්ලා කොහොමද මාතලේට රස්සා බෙදන්නේ කියලා අපේ නාලක කෝට්ටේ ගොඩ මන්ත්‍රීතුමාලා ප්‍රියාන්ලා මේ දිස්ත්‍රික්කේ මන්ත්‍රීතුමාලා හැමෝම මට එන්න කිව්වා දිස්ත්‍රික් නාද මේ ලේකම්තුමාලා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මට එන්න කිව්වා ඇවිල්ලා මේ දරුවන්ට මොනවා හරි දෙයක් කරන්න කියලා ඊයේ දිසාපතිතුමී කිව්වේ මට දිස්ත්‍රික්කේ දරුවන්ට මොනවා හරි හම්බෙනවනම් ඒක ලොකු දෙයක් හැබැයි කට්ටිය කැමති නෑ මේකට සමහරු ඕගොල්ලෝ ගොඩ යනවට අකමැති පිරිසක් ඉන්නවා ඕගොල්ලා වලටම දාන්න හදන පිරිසක් කොහොම වුණත් දැන් අපිට තියෙනවා අර හරි විදියට රට නොගියොත් දැන් මම මේ රට යන එක ගැනනේ කතා කරේ මොකද්ද වෙන්නේ කියලා අයි පොඩි සින්දුවක් මහගල ඉන්න අපි මේ සින්දුව අහලම ඉන්නකෝ පිටරට විස්තර මේවා යනවනම් හරියට යන්න නැත්තම් අමාරු වෙටෙනවා මිල්ල හොයාගෙන ඉතාලියට යන එක ගැන තමයි මේ කතා කරන්නේ හැබැයි මේක මිල්ල හොයන් යන ඉතාලිය විතරක් නෙවෙයි මොන රටකට වුණත් නොදැන ගියොත් අහු වුණොත්
අමාරුවේ වැටෙනවා ගිහිල්ලා අපහසුතාවයට පත් වෙනවා බෝට්ටු වල ගිහිල්ලා මැරෙනවා මිනිස්සු බෝඩර් ක්‍රොස් කරන්න ගිහිල්ලා කන්ටේනර් ඇතුලේ මිනිස්සු මැරෙනවා මිනිස්සු හිරේට යනවා ඩුබායි වල ගිහිල්ලා අතරමං වෙලා ඉන්නවා ඒ නිසා වැරදි විදියට ගියොත් මුළු ජීවිතේම අපහසුතාවයට පත් වෙනවා හැබැයි ඒ වගේම දැනගෙන ගියොත් හරි විදියට ගියොත් හරි පාරෙන් ගියොත් නිවැරදි පාරෙන් ගියොත් එතකොට ඊට වඩා වෙනස් Mama in Dubai, that day in the last summer, that I'm going to go to Dubai, that day in the last summer, හරි විදියට ගියපු අය ලංකාවට කොච්චර ඇවිල්ලා තියෙනවද සල්ලි ගොඩක් හම්බ කරලා ඩුබායි රටේ මැද පෙරදිග හැම තැන්වලම ගිහිල්ලා මේ දූල පුතාලගේ අම්මලා තාත්තලා කී දෙනෙක් සල්ලි යවලා ඇද්ද ඇවිල්ලා ඕගොල්ලෝ කොච්චර උගන්වලා තියෙනවද ගෙවල් හදලා තියෙනවද හරි විදියට ගියොත් නිවැරදි විදියට ගියොත් රටත් ගොඩ ඕගොල්ලත් ගොඩ මම ගිහාම මේ පාර බදුල්ලේ කෙල්ලෙක් කතා කරනවා එහෙදී සාත්තු සේවිකාවක් විදියට ගියපු කෙනෙක් උපාධිධාරිනිය එයාව හම්බ වුණා හේදී අපිට එයා කියනවා සර් මම පුදුම ආඩම්බරයකින් ඉන්නේ ඇයි මම අද මගේ ගෙදර තිබිච්ච ප්‍රශ්න ටික විසඳලා ගෙදරටත් සල්ලි යවලා අම්මට තාත්තට හොඳින් සලකලා මමත් අද හොඳින් ඉන්නවා ඊට අමතරව රට අමාරුවේ වැටිච්ච වෙලාවේ මම සල්ලි යවලා දැන් මට පුදුම ආඩම්බරයක් තියෙන්නේ රට වැටිච්ච වෙලාවේ රට ගොඩ ගන්න මටත් උදව් කරන්න පුළුවන් වුණානේ කියලා ඒක තරුණියක් කොල්ලෝ ගණනාවක් එව්වා දැන් අපි සල් ඔබතුමන්ලා අපිව රටට එව්වා අපි සල්ලි එව්වා එවල අපි රට ගොඩ ගත්තා කියලා පුදුම අභිමානකෙන් ඉන්නේ Tamange gedara dorat goda nagaagena gedara doral shaktimat karagena hari vidiyata nivaradi vidiyata giyot apita jeevithaye dinanna puluwan hari enan loke matavada tamai me hama ekakatama bala paanne api hama deema tiyene mata dan udaaharanayak gattot අපි මත විදියට ගත්තොත් මේ මොකද්ද මේ සූර්යා නේද සූර්යා මොකක් කියලාද අපි දන්නේ ගිනිගෙන දැවෙන යකඩ ගුලියක් කියලා කට්ටිය කිව්වා නිකොලස් මං හිතේ එතකොට ඉස්සරම ඉර කියන්නේ දෙයියෙක් කියලා විශ්වාස කරා ඉර දෙයියෙක් පස්සේ කිව්වා නෑ මේක ගිනිගෙන දැවෙන යකඩ ගුලියක් කියලා. පස්සේ මේක හොයාගත් එක එකයි මේක පරීක්ෂණ කළා හොයාගත්ත හැබැයි මත පල කළා. දැන් ඊට පස්සේ එනවා පෘථුවිය ගෝලාකාරද. දැන් මේ ඉර ගැන කතා කළා ඉරේ එක එක තැනට අපි යනවා. මේ අය හිතාගෙන ඉන්නවා මේ කාන්තාරේ ඉන්න අපේ කට්ටිය අපේ මේගොල්ල තමයි මේ ගෝත්‍රිකයෝ කණ්ඩායම මේගොල්ල හිතාගෙන ඉන්නවා ලෝකේ පැතලී කියලා. තවමත් විශ්වාස කරන්නේ ලෝකේ පැතලී කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ මතේ. මේ මත දැන් කට්ටිය ඉර දෙවියෙක් කියලා හිතුවා. හැබැයි ඉර ගිනිගෙන ගැවෙන පාෂාණයක් කියලා කිව්වා. ඊට පස්සේ පැතලී කියලා කිව්වා. ලෝකය ගෝලාකාර නෑ කිව්වා. දැන් ඇත්තටම ලෝකය ගෝලාකාරද නැද්ද? ඕගොල්ලෝ හිතන්නේ ලෝකේ ගෝලාකාරයි කියන අත උස්සන්න ලෝකේ ගෝලාකාරයිද හා මතයක් හදලා තියෙනවා ෆොටෝ ගහලා පෙන්නලා තියෙනවා ඒ නිසා අපි දන්නවා කුඹ ගහ ඉස්සෙනකොට මේ අපි තාක්ෂණය අපි විද්‍යාව අනුව අපි කල්පනා කරනවා එහෙනම් ගෝලාකාර ඇති හැබැයි මේ සේරම මතයක් නෙවෙද ඒක මතයක් නේ
කවුරු හරි හදපු මතය. මතය විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා. අපි දන්නවද ඔය අපිට ගහන චන්ද්‍රිකාවෙන් ගහල වෙන ෆොටෝ එකක් ඇත්තමද කියලා? දැන් ඔය හන්දට ගියා කියලා මුලින්ම ෆොටෝ ගහපු එක ගැනත් දැන් තියෙනවනේ තර්කය. හන්දට ගියාද නැද්ද කියලා? මුලින්ම 69 69 නේද හන්දට ගියේ? ගියාද නැද්ද කියලා? කොඩිය ගැහුවද කියලා? ඒකේ ෂැඩෝ එක කොයි විදියටද දැන් තර්ක තියෙනවා. ඒ වගේමද දැන් නෑ නේ එහෙම නෙවෙයි අපිට පේනවනේ. හැබැයි එහෙම මත තමයි ලෝකේ විවිධ මතවල තියුවේ. එතකොට මේ සූර්යා පිළිබඳ මත, ග්‍රහලෝක පිළිබඳ මත, පරිභ්‍රමණය වෙනවද, භ්‍රමණය වෙනවද, තමන් වටා කරකෙමින් තවත් වටේ යනවද, මෙහෙම තිබුණා. කොහොම වුණත් මේවා විවිධ මත. කුමාරි අර කලහකාරී කාන්තාරයේ මිනිස්සු පැතලී කියලා හිතාගෙන ඉඳලත්, අපි ගෝලාකාරයි කියලා හිතන්නත්, ගෝලාකාරයි කියලා හිතන එක මරණ දණ්ඩණය දෙන්නත් ඒ කාලේ දාර්ශනිකයොන්ට. ලෝකේ ගෝලාකාරයි කියපු මිනිස්සුන්ව මැරුවා. එහෙම මතවලට විරුද්ධව යන්නත් දෙන්නේ නැහැ මත හැදුනහම. දැන් මේ තියෙන්නේ බුදුදහම. බුදුදහම පවත් මේ ලෝකේ පවතින්නේ මතවාද හා විශ්වාස මත. බුදුදහම අපි කල්පනා කරනවා දුක මත, දුක දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය, ඒක චතුරාර්ය සත්‍ය මත තමයි පවතින. හැබැයි දුකත් එක්ක තමයි පවතින්නේ කියලා. ඒක අවබෝධ කර ගැනීමත් එක්ක. එතකොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි විශ්වාස කරනවා ප්‍රේමය මත. මුළු සියලු දෙනාටම ප්‍රේමය කරන්න. එතකොට අපි ප්‍රේමය මත ලෝකේ රඳා පවතිනවා කියලා. එතකොට ඉස්ලාම් භක්තිකයෝ විශ්වාස කරනවා අල්ලා කෙරෙහි විශ්වාසය තියන්න අල්ලා දෙවියන් තමයි මැවුම්කාර දෙවියන් වහන්සේ. අල්ලා දෙවියන් මත විශ්වාසය තියන්න. එතකොට ඒක ඇති. එතකොට විද්‍යාව කියනවා මේ ලෝකේ පවතින්නේ අවකාශයේ සහ ගුරුත්වයේ මත කියලා. ලෝකේ තියෙන අවකාශයයි ගුරුත්වයයි මත. ඒක තමයි මේ ලෝකේ පැවැත්ම කියලා. හැබැයි මේ සියල්ල මතනේ. මේ සියල්ල විශ්වාසනේ. හැබැයි මේ මත අපි දරාගෙන ඉන්නවා. ඒවත් එක්ක අපි අපේ ජීවිත ගොඩනගා ගන්නවා. මත හා විශ්වාස තමයි පවතින්නේ මේ ලෝකේ. ඒක තමයි යථාර්ථය. එතකොට දේශපාලනය ගොඩනගිලා තියෙන්නේ මත හා විශ්වාස මත. මේ මාක්ස්වාදයේ පන්ති අරගල යහ පොදු දේපල මත මාක්ස්වාදය රඳා පවතිනවා කියලා හිතනවා. ලිබරල් වාදය නිදහස හා පෞද්ගලික දේපල අයිතිය පිළිබඳව. ලිබරල් වාදය තමයි කියන්නේ නිදහස්ව හිතන, නිදහස තමන්ට ඕන විදියට ඉන්න, හැබැයි අනිකාගේ නහය ගාවින් ඔබේ නිදහස සීමාවේ. එතකොට ෆැසිස්ට්වාදය කියන්නේ රාජ්‍ය බලය සහ පක්ෂපාතීත්වය, බලහත්කාරකම, රාජ්‍ය බලය.